සුප දැසනක් බොහෝ වෙලාවට ඔබේ ජීවිතේ ඔබව හඳුන්වාදීමේ මූලික ලක්ෂණ අතරෙන් ප්‍රද්ධාන තැනක්ගරන්නේ ඔබට හිමි නම් උපපත්තන්දම්ම මරණය තක්වාම් බොහෝ වෙලාවට වැඩිවශයේ කවුරුන් හෝ ඔබව ආමන්ත්‍රණය කරන්නේ ඔබේ නමේ ඒහත් සමාන වටිනාකමක් ඔබේ නම්මට ඔබ ලපාතීර තිබෙනවාද මේක ඇත්තටම ප්‍රශ්නර්තයක් <Sess> ේ චේවිතේ ඔබට බැත්දකත්මතයක් වන ඔබට හිමි නමට ඒමත්නත්තා නම් තැබීම පිළිබඳව මෙමතතන් නාම කරනය ගැන අත අපි සූදානම් ත්‍රවිත කතා බාතුනින් කතාබා කරන්න ඊට ප්‍රථමෙන් මඔබට මතක් කරන්නම් ලූපවාහි අපපයෝ නරපනාවගේම ඔබට පුළුවන් චංකමිතුරකතනය හර ්‍රවිත TV සුපඇත්්ක මගෙන තපයෝ නරපන්න ඒ වගේම තමයි www.th්‍රවිත tv.com කිය අපේනිල වෙප් පටවිර පිසනත් සජීවීව අපේ සේල්ම වැඩස්ටාන් අැබීම හැකියාව ඔබට උදාකරද ති ෙනම් ම මොලිම සඳහක් කරා නම් කරනේ ඒමත් නැත්තම් නම් තැබීම චෝතේශයට අනුව මේ නම් තැබීම සිදුවන්නේ කොහමද. ඒම නැත්තාම් නාම කරනේ සිදුවන්න කොහොමද ඒ පිළිබඳව කතාපා කරන්න ඇත අපි සූදානම් ඊට සුදුසම පුද්කරේ ක අප අපේ මැදිියයට ැදෙවවා ඔහු ප්‍රවෙන චෝතියර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මලදිගේම හත්ම අයිප1න් කෙල පිරිගන්න ලද ුවද ොහ ලා ට ෝතේශ්‍ය ඇතුරේ තමයි මේ නම් තැබීම ගැන නාමකරණය කෙනපු වැඩි වශයෙන් කතා බා කරන්නේ. ඉතින් ප්‍රශාස්තමාතනයක් කොහොමද මේ ජෝතේශ්‍යය තුළ නම් තැබීම විග්‍රහ වෙන්නේ. ඇත්තවශයෙන්ම නම්තැබීමම පලිබඳව කතා කළොත් එක ඉතාම වැඩගත් දෙයක්. මේ ලෝකයට දරූකු බිහිවුණාට පසුව කරන ප්‍රථම කාරය තමයි නම් තැබීම. ඒ නමක් තැබීමක් තුළින් පුද්ගලයෙක්්‍ර සැමවිටම චරිතවත්වයෙනවා නමක තියනව විශේෂිත වූ ගුණයක් සහිත ශක්තියක්. අපි ධනි ශක්තිය. හැමෝම මන්ත්‍රයක් වගේ මතුරනෝ. ලක්ෂ සංක්‍යතවාරයක් තමගේ ජීවිතකාලය තුළ තමන්ට අ අහන් ලැබෙන වැදගත්ම වචනය. නොකොඩ ඇහෙන වචනය කක්් කෙලෙකුත් ඇත්තටම එක තමයි නම. ඉන්සා නම ඉතා වැදගත්වෙනවා මේක පැරන්නම් දැනගෙන හිටියා. නමක් තියන වටිනාකම. උදාාරනයයක්ක ි බෞද්ධ සාහිත්‍යය ගත්තුත් බෞද් හිත්‍යයේ සිද්ධර්ථ කුමාර නම් තැබීමේ උලරට බමුණන් එකසිය අටක් ආ්බෝ සඳහන් වෙනෝ එ බමුණන් එකසිය අටක් එ පුද්ගලයකුරු නම් තැබීමට රාජ කුමාරයෙක් නම් තැබීමට ගෙන්නන්ට තරං මෙ ඇති ශවිශේෂත්වය ඇත වැදගත්කව මොකක්ද මොකද ඒක හේතුව තමයි කණ්ඩායමක් විසින් වඩාත් සසු නාම ශබ්දය ඒ පුද්ගල තෝරලා නම තෝරලා නම් තැබීම එ නමක් තුළින් පුද්ගලයෙක චරිතවත්වෙන තුළින් පුද්ගලෙක් වෙනස් කරන්න පුළුවන්ගෙනවා නමකින් පුද්ගලයෙක්ට විශිෂ්ට ජය සැප කීර්තිය තේජස සහ බලය ගෞර ආරක්ෂාව කියන ඔය සප්ත විද කරුණු ලබා දෙරවා අ නිංසයි සප්්‍ර විද කරුණු ශක්තිවත් කරගන්න අරමුණු කරගින් තමයි නමක් තියන්නේ. එනිසා ඔබාපකාටත් තිය නම සැමලිටම මතුරුණ නමක් නිසා සැමෝම් විසින් තමන්ට ජීවිතයේ සෙත්තෙන්න්න පුළුවන් නැත්ත එක එ නම වවස් වන්න පුළුවන්. සාම්ප්‍රදාායිකව ජෝති ශාත්‍යය තුළ නියලන අයි විසින්. නම් තියන ක්‍රමවේදය පිළිබඳව බලවත් ගැටුතැන් තියෙනවා. හේතුව ඔබ දන්නව ඇති නමක ියම්පිසි බුද්ගලයගේ ලක්්නයට දෙනයට නැකතට නැකත් පාදට හිමි අක්ෂරවලට අයිති නම් තමයි තියන්නේ. එක කොයිතරන්දුරට සත්‍යයද. ඒ කොයිතරන්තුරට විද්‍යානුකූලද. ඒ කොයිතරන්දුරට සමාජත් සමග වර්මානිය බුද්ධමුතුන් ඉන්න සමාජි අප පින්නේ ඒ සමාජිත කොයිතාතුරට ගැලපෙනවාද කියන එක නවතවරක් හිතා බලන්නට ඕන. ඉසා නම්තැබීමේ ක්‍රමේ හිටඩ වෙනස්. ඉන්සා ඒ නම්තැබීමේ ක්‍රමය පිළිබඳව හරියාකාර අවබෝධයක් ලබා දෙන්න සමාජයට මම අද ඉටාගන්නවා ඒ සඳහා මේ ත්‍රවිධ කීවවිතුින් නාලිකාතුරින් ලැබෙන රූප පහනි නාලිකවතුරින් ලැබෙන උපකාරය මහත්සේ අගේ කරනවා මම. ඒ වගේම තමයි ප්‍රශාස් මාත්වයා අපේ බොහෝ වෙලාවට දකින දැම්න්නේේ නම් තබන එකේද. ලාට ්‍රහය ගන කතා කරනවා ඒ ග්‍රහයන්ට හිමි අක්ෂර ගැන කතා කරනවා. අපි කතාකරම මුොකක්ද මේ නම්තැබීම දී මෝලික වෙන මේ ග්‍රහයන් සම්පන්ධ අක්ෂර එම නැත්තම මේ ග්‍රහිහිටම් ගැනේ ගැන කතා කරු. ඇත්තවශය මේ සම්ප්‍රදායකව පොතපතවල තියෙන්නේ ග්‍රහයු ගැන කතා කරන නැහැ ලක්්න ගැන කතා කරනවා. මෙන්න මේ ලග්නේයට හිමි අක්ෂර් මේ නැකතට හිම අක්ෂර් මේ නැකත් පාදෙයට හිම අක්ෂර. දිනයට හිමි අක්ෂර කියල අක්ෂර් අකුරු දීල තියෙනවා. අපි නමට අකුරු කියල තමයි දෙමවෝපි ඉල්ලන්නේ මගේ දරුවාගේ නමට අකුරු දෙන්න කියලා. නමුත් අකුරු දෙන්න කියන ක්‍රමය නිවැරිදි නැති බවතමයි කියන්න තියන්නේ. ඒ විද්‍යාත්මක පදමක් නැති බවල දැන් උදාහරණයක් වෙද ඔබට කියනවා නං දැන් ඔබගේ නම්මොකක්ද තිලිනිී තිි කියනකොට අපි තිමු දෙැන්න බගේ දෙමවෝපියන්ට දෙන්න ඇත්ත නම තයන්නෙන් නමත් තියන්න කියලා. තකර ඒ තයන්න විතරක් නෙමේ නම් ගොඩත් අකුර දෙනවා. යන්න බයන්න නයන්න පයන්න තයන්න එකතුට දෙමෝපියන්ට හිතෙනවා අපි තිලිනිිකල් නමතියමු කියලා. හැබැත් තිලිනික කියන් ඇැතු ඔබ කල්පනා කරලා බලන්න තුෂාරි කිව්ව නමුම්. තයන්නම තමයි තුශාරී තුශාණි කිව්ව නම් තමර කිව්ව නම්. තරකා කිව්ව නම් පැහැල්ලිද. එතකොට නාම ගුණේ වෙනස් වෙනවා. තැමු ධාරනයයක් විදින දැ ලිනි කියට ීෙනකටට හනවති ඒ ශබ්දය කියවෙනවා. තමරා තා ආශබ්දේ. දැන් කවදාවත් තමරා කියල කියන්න පුළුවන්ද තිලිනිි කියනවාගේ. තාකිෙනවට කටරන්න ඕන පුළුවන් තමරා කියෙන ද තිලිනි කියලප පෙන්න්න බන්නන කටඇරලා පුළුවන්ද කියන්නේ. අමාරනම බෑ තුෂාරරික නොට කටවුල් කරන්න ඕන තුූ ඔබට ඇහනති වූ ශද්දය තුසාහනි තෝ මොනසද්දැහෙන්නේ ඕ ශබද්ද තේජා තේ මොනසද් න්නේ ඒ ශබ්දය ඒනම් ඔබ මේ ලෝකේ තුලො කුමන භාෂාවකින් කතා කළත් කතා කරන්න පුළුවන් ශබ්ද පහකින් පමණයි මොනදේ ශබ්ද පහ ආආඊ ඒ ඒසාහ ඕ ඕකෙන ශබ්ද පහන් ඒසයි මඔපට ඉසල කිව්වේ අපිහ න නමත්යන්නෙක නාමලී නාමල් නාආ ශබ්ද නිමාලි නිශාන්ත නී ඊ ශබ්දේ නිෙල්සන් නේරංජනා ඒ ශබ්දේ නුවන්ති පැහැදිරිිද නුවන් ඒකම ඌ ශබ්දේ නොෂානි නෝබට් ඕ ශබ්දේ ඒ එකම අකුර තුළ ඇලපිළි ඉස්පිලි පාපිලි කොම්ඹු අනුව මේ ශබ්දගුණේ කෙනෙක වෙනස්වෙනවා. ශබ්දයට එමන්නන දුව ශක්තිරතමයි නන්තියන්න ඕව. නම් තැබීම ගැන තවදුරට අපිතා බාහ කරන්න සෝදා නම් ඉට ප්‍රථ මේ අපි ලපා කරන්නවා කෙට්ටි විරාමයක්. විරාමෙන් අනතුරු ඔබ නැවතත් ත්‍රවිීත කතා බා සම්ග රහමියට කලින් කතා කළේ නම් තැබීම ගැ. ඒ ස්දි කතා කලා ශබ්තියට අනුව නම් තැබන්නේ කහොමද දෙගේ. අප ඒ ගැන තවදරගත් කතාකරුම් ප්‍රශතුමාත්නය. ඔ මෙහිද තවත් වැදගත් පශ්නයක් ඇැන් දිෙනකට මතුවට පුළුවන් දැන් ඔය ශබ්ද පහට අමතරව විෙනත් ශබ්දධයක් මීතුල ක්‍රියාම වවෙේද කියලා. දැ උදාහරදි ගත්තත් ස්වර්ණා, ස්වස්තිකා, දුවනි, ස්මීත් ස්කන්දන් කියනකට අපිහම නමක්තිබුත් සකර අපේතමති ගිලිනවා අපේ ද නිකාකිවොත් ඔබගේ දෙමෝපියන්ට හිතලා ද නිකාකෙල නමත් දාන්න පුළුවන්න්නේ ස්වර්ණා කල දානපුුවන්නම එතුර අපි ඒ අකුර ගිල්ලන කතා කරන්නේ සකර ලිර්දාන්න වයකරෙන් තම වරණ ගන්නේ. මංකිට පැල්ලි වෙන්න ඕන එ නිතරම අපි නමක්තවීමේදී මතකතියාගන්න ඕන නාම ශබ්දය මුල් කරලය නම්තියන්නේ. ශබ්දය වැතකත්වෙන්නේ ඒ ශබ්දය තුළ තියනවා විශේෂිත ව ගුණයක් ැයිඒ ශද්‍ය අපි තෝරන්න්න කොමති කියන්න කියළඟ ප්‍රශ්නයක්තිය නවා. ශද්දය කොත් තොරන්නේ ඒ ඒ පුද්ගලයාගේ කේන්ද්‍රයේ බලවත් ග්‍රහයානෝ තමයි අප ශබ්දය තියන්නේ අපි දනව නවත්ග්‍රහ වන්නවනි රවි, චන්ද්‍ර, කුජ, බුද, ගුරු, සිකුරු, ශනි රාහු කේතු. ඔය නවත් ග්‍රහයන්ගෙන් අපි මේ ලෝකයට බන්ධනය කරන්න බැනීම් ඇැති කරන්න නීවර්ණ ධර්මතියනවා. අපට ක පංච නීවරණ ධර්ම කියලා ඒ පංච නීවර්ණ ධර්ම තුළ තියෙනවා නුසන්සුන්කම කුසීතකම වෛරය ආශාව සහ සැකය අපි නුසන්සුන්කමට උදච්ච කුක් ුච්චකම්මැලිකමට තියන මිද්දිය වෛරයට පටිගේ ආශාවට කාමච්චන්දය සැකේට විචිගිච්චාව කියල කියනවා. ඔන්න ඔ ජාති පහ ක්‍රියාත්මක වෙනවා පංච අගහයන්ගින්. එතකොට මේ කේන්ද්‍රයක බලවත්ම ග්‍රහයානුව තමයි පුද්ගලි හැසිරෙන්නේ. ඒ පුද්ගලත් චරිතවත්වෙන්නේ. අපි දන්න මේ ලෝකී තුළති න මිනිස්සු වර්ගාහයකට මෙන් වෙනවා. මොනෝදේ වර්ගහය රාග, දේශ, මෝහ, බුද්ධි සද්දාසා බිතක්ක කියලා. ඒ චරිත ඇත් තියෙනවා. මේ චරිතායෙන් ඒ පුද්ගලගේ චරිතය කුමත් දෙගලා අදනගන්නට ඕනු. ඒ චරිතයට අනුරූපන මෝන තියන්න දාරනයකද අපි ගත්තතුත් සිද්ධාර්කු මාරයගේ කේන්ද්‍රය ගත්තු. මම එක කවකින් කියන්න. ගුරුහාමි ගොසින් වැටුනයි කකුලු වලේ හඳහාමි බඩු කිරුවයි වෙළඳ පොලේ රතුහාමි හතගැහුවයි මෝරවලේ, කළුහාමි පය බිඳගෙන වැටනු එකලේ සැටරැස් දින එලුගාලයේ වැටිච්චි, මනමාලයමා ලුගොඩට යට වෙච්චි. වන ැද ගොස් බඹසුරහා එක් පෙච්චි මෙවැනි දිනක ඉපදුන බුදු අප පොච්චි සුරගුරු කකුළු රැසපත් පිරිතුලා සඳ අඟහරුමක්කරේෂනි කුම්ඹක්කිවිමි නමැද බුදහිරු දෙදන මැදබර ඒලද පිවිතුරු විසා නැකතින් ඉපදීය දිය නද දියනද දියනද කියෙන බුදුන් වහන්ස කනෙක්ත්‍රා පර්යාය නාමයක්. එතකොට සිද්ධාර්ථකු මාරයාගේ සරතා කෙන්්‍ර තුළ ්‍රහයවෙන්නේ බුද්‍රරහයා බු් ඉතාමත් බලවත් කේන්ද්‍රී බුදු බලවත් පුද්ගලයට තැබිියයුතු නිවැරදිී ශබ්දය මයි ඉකාරය ඊ ශබ්දය ඒනි සතමයි බමුණු එකසි අට දෙනාව තීරණය කරේ මොන නමති යන්නද සිද්ධාර්ථකෙන් න නමති යන්න සිද්ධාර්ථිකනට මොනශබ්දේ දහෙන්නේ ඊ ශබ්දය ඊ ශබ්දය එ ඊ ශබ්දය මුල් කරලා තමයි ඇත්තවශෙන්ම සිද්ධාල්තකුමාරයට නම තිබ්බේ. ඒ වගේ ඒ ඒ පුද්ගලයාගේ නම ගත්තොත් දැන් ඔබට ීලතියෙන් නම නව මතකොත්මකක්ද තී කියෙන කරන ශබ්ද කියක වෙන්නේ ඒත්ඒී ශබ්දය එනම් ඔබ කේන්ද්‍රී බුද දුරලයිනං ඔබට තිලිදි කියන්නමින් වැදගත්කමක් නෑ. ඔබ කේන්ද්‍රී බුද බලවත් නම් ඒ තිලිනිි කියන්නනම ඉතා වැදකත්වෙනවා. බුදු බලවත් පුද්ගලයා බුද්ධි චරිතයක් වෙනවා. ුද්ධි චර්තයේ පුද්ගලයා කාලය කලපනා කරනය කරෙන වැට කරවා කාලේ සැලසුම් කරගෙන වැඩ කරනවා කාේ ඉතුරු කරන නොයෙකුත් සැසම් මදවා උපක්‍රමශීලී. කාලේ වටිනාකම දන්නවා. ශ්‍රමයේ වටිනාකම දන්නවා. ධනයේ වටිනාකම දන්නවා. ඒනම් හැම දෙයක්ම අර පිරිමැස්මෙන් පරිභෝජනය කරනවා. ඒනම් ඒවැනි පුද්ගලයෙක්ට ඊ ශබ් දෙෙන් නමක් තිබ්බොත් ඒකත් තමන්ගේ ජීවිතට විශාල උපකාරයක් පෙනවා. අන්න ඒකුන් තේරුම් මරගෙන තමයි? ඒද්ද නම යන්නේ ඒ කියන ශබ්දය මුල් කරල නමතියන්නේ ඒ ආකාරයට අර මම කලින් කියාපුේ ශබ්ද ටික මුල් කරලා නම්තැබීම ඉතා ඇතකත් දැම් මෙතනදී අපි නමක් තියෙනකොට මතක තියාගන්න ඕනු මූලික කාර්ණාවගයක් තියෙන නමක් තියන්න ඕන පළමිනි කාරණය තමයි නමක් තියෙනකොට අපි මතක තියාගන්න ඕනා නමකින් පුද්ගල්ලයගේ ලිංගේ නියෝජනයවෙන්න ඕනය කොල්දෙද කෙල්ලෙද දෙකල අඳුරගන්න පුළුවන්ගන්න ඕව දනිකමටරි ඇස් අන්ද පුද්ගලෙක්ට හරි තිනිි කියනකොට. එයා නම් ගෑන්ලවෙෙක්මී. අපින තරුෂකලොබට තිබන්නම තිලාන් කිව්වන එයා පිමිලම එෙන්නේ. හැබැ සමාරග දකල ඇති ගෑන්ලමයිට තින පිමිලමන්ගේ නම්. පිරිමිලමයිට තිලති න ගෑන්ලමන්ගේ නම්. නිසා නමකින් සැමවිටම පුද්ගලෙගේ මොක්ද නියෝජනයවෙන්න ඕන. ලිංගේ නියෝජනය වෙන්න ඕන. එක අත්‍යවශ්‍ය කාරමයක් ගොඩක් දෙමපිය වරත් ගැන්න තැනක්තමයි ඕක. ඒක ලොකු අවාසියක් තියනවා මොකක්ද ඒ දරු අනාගතයේදී ක්‍රඩා අතරගකට යනකොට. බලල්ලං ඒලම ගෑන්ලමැක් ගඩට දාලා. ඇයි නම ගෑන්ල්ලමගේ නමක්න පිරිිල ංගගේ නම්ටික රේසක දුව ලයි රයි අන්න ගෑල්ලමෙන් නම් ගොටම ඇය පිව ම තියෙ. ඒක ලොකු වාසියක් දවාසියක්ද අවාසියක් එන්සම් මතකතියාගන්න ඕන දරුවකටු නමක් තියෙනකොට. ඒ දරුවගේ ලිින්ගේට අරුරූප නමක් තියන්න ඕනේ. කෙල්ලෙක්ට කොල්ල ගෙනමත්ති ලරරියන්නේන? කෙල්ෙ මත්ති ලාරයන්න ෑ නිසා සැමවිටම නමකින් පුද්ගලෙගේ ලිංගිය නියෝජනවෙන් ඕන ඉලකට ගොඩක් දෙමෝපියන්ට වර්දින තැනක් තමයි පේ ජාති අනන්්‍යතාව කියෙන එතනම් සැලකල්ලක් නෑ අපේ විශේෂ බෞද්ධයෝනත්තන් සිංහ ජාතිය දැ අප ඔබ ලන්න වැති ජපන් ලමෙක්ව මුස්ලිම් ළමෙක්ව දෙබ ළමෙක්ව ඉංග්‍රිස් ජාතික ළමෙක්ව නමෙන් අදුරන්න පුළුවන් මෙ කුමන ජාතියකට අයත්ද කියලා අප සිංහල් ලමයින්ට ගොඩක් දුට අබබ්්‍රන්සන් හන්තියනවා නේද නමකින් පුද්ගලක ජාතිය නියෝජනවෙන්න තෝනයම් තාක් දුරකට මංකි පැහල් දැන් සිංහල් ලමෙක්ට ඉතාල් නමක්තිලාහරියන්න සිංහල් ලමක්ට ජපන් නක්තිේ හරියන්න ෑ සිහල් ලමෙක්ට තියන්න නේ ආරහි සිංහල අර මොඩල් විදිට නමනට ගැලපෙන විදිී නමක්තියෙක ම රකයි කියන්න නමක් තියන්න ඒ නමුත් සෙල නමක් සිංහල් නමක් තියන්න දෙමපිය. වෙන්න නේ එම වෙන්නට ඕන ොක අප ජාතියනතාව නමතුලින් කියවෙන්නට ඕන ඉ ඉතාමත් ්‍රදගත් කාරණයක් තියෙනවා දිවූ ලුක්කල ලන්දාන්නේ පා හමකත්දේ කියන්නේ. කතන භාෂාවෙන් පහසුවෙන් කතා කරන්න පුළුවන් නමක් දරයකර න්න ඕන. නේද දැන් අපිට බෝබට මම කියන්නේ මේ නම නරකයි කියලා. ඥානලතාකෙන් ලමක් දානුවත් දැම්මොත් ඔොට දැ උදාහර යාාන ලතාක නමක් සිංහල හෙල නමක්. නමුත් ඔබ අපි තුම විදේශයකට ගිල්ල වැඩ කරන්නවා ඔබට සුද්දොත්ත එක්ක. ඒ ඒ සුද්ධන්ට යනා ලතා නේද යනා ගලහම කතා කරේයට ඒ ස්පෙල් කරන්න බෑ එක අරියට වරනගන්න බෑ. එතම මොකත් දෙවෙන්නේ ඔබට පෙට්නේම්මලින් කෙටි නංමලින් කතා කරනවා ඥාන කියයි තමකටයක් ලතා කියයි ලතෝ කියයි ලතෝනිියෝගියයි ඒක නම්ට දල කතාගන්නවා නම් තැබිීම කියන්නේ ඒ වගේ විශේෂ එකන වැඩි වශයෙන් අවධන යොමු කළයුතු මාතෘකාක් කරනවා බොහෝසයින් මේ නම් තැබීමගේෙන අපිට කතා කරන්න බොහෝරුණ කාරණ තියෙනවා වගේමතමයි දෝෂ සහිත නම් තිෙනවා ඒ පිළිදව අප කතා කරන්න සූදානම් ඉට ප්‍රථමේ අපි ලපාකරන්නවා ත්‍රවිත කතා භාතුනින් කෙට විරම නතුර ප නැමතක් කතා බා සමගේ. අපි කතා කලේ කරන හ නැත් ම් ති විද්‍ය ාවට අනු නම් ැ හො නක. ්‍ර කලින් තා ර විදි නම් නම් ැබ ස දරුවන්ට න තා ට ගැට ක් ේන හ ම් හ ිය. තුමනපට නම් තබන දරුවන්ට සහක් දෙමපයන් දරුව ඉපදෙන්න කලින් නමක් තරණය කළ තියාගන්නවා. තොට මේ චෝතිශ්‍ය විත්‍යාවට අනුව දෝෂ සහිත නම්වෙෙන්න්න මොනවද. ඇත්තවශම දෝෂ සහිත නම්වෙන්නේ ඒ දරුවාගේ කේන්ද්‍රයේ බලති ගහයාට අයිති නැති. දුරල ගහන්ට හිමි නම් තිබ්බම. තම එක දෝෂ සහිත වෙන්නේ. ඒවගේ අපි දැගත්වොත්ම සමහර නම්තියනවා ලිකිත භාෂාව ලියන්න්න බැරි නං. හි දරුවු හැමදාම තරගේ භාගාධීටයනකොට නම වැරදී. පස් පෝර්්ක නවරදිී උපැන්නෙක් නම වැරදි. එතකට ඉස්කෝල් ලියන් නමත් ඇරදි එනම් ලිකට භාෂයන් පහසුෙන් ලියන්න පුළුවන් තමදුරත් කවන අතූ ලුක්වෙෙන්ට ම දන්නවා නිදරකට ඇතු ලුක්වන්නකල් ලියන්න කියල ඇමදා වරදන ්‍රඩ අතරගල ක්‍රඩසාහතිකල නමරදල දියවරුම් ප්‍රකාශ ද ඉන්න වවා එනිසා මත් යනකට ඉතා වැදගත් ලිට භාෂයෙන් පහසුෙන් ලියන්න වගේ කතන ාෂයන් පහසුවෙන් කතාර පුළල නමදන්න න සමාධමිිය කල්පනරන මේේෝක නති නමදදාන්නන මගේ දරුවට ඒලෝක ැති අනේ කරුණ කර මේ ලෝක නතින දාන්නෙි පදරුවට මේ ලෝක තියෙන මක් දාන්න. තවත් නම්තියනවා මේ මොකක් දන්දේ නමහරි අමුතු නමක් මතක නැනෙ නම මතක නැතින් නන්දාාන සමරදිම ඔියෝ. ඒවගේ මේ තේරුවක් නැති හිස් වචනතියන නරක වචන හැදින නම්දාානවා තැන් සමාර ගැනල්ලමෙන්ට්දාන මහිෂ කියලා. මහිෂකන සංස්කෘද්වාසයන් ගවද නැට එලද නැට පිරිල්මට දන මහිෂ කියලා ඔබ අහලතීම නම්තියෙන් ලමයින්වා මහිෂකන ගවයාට ගොනාට. ඉතින් යාළුවෝ දැනගත් තම ඕක යාලු ට කරන්නටගන්න ොමක මට ස්කෝල ඇන්න බෑ දැන් දෝෂයිහිත නමක් නැත්තවශක තිරිසන් සතකුට උච්චාණයක නමකින් මනුෂ්‍යයකුට නවක් තියලා ඉති එනිසා නවක්තියෙනකුටඉතා හොඳින් මකතියාගන්න ඕන ඒ නම තුළින් කියවන කාරනය පිමට අවෝධ න එක හොද තේරමක නමක් තියන්න ඕන ඒ ෝතිශ්‍යස්තානකුරල ගැපෙන් ඕවන නම උසල විසු ලක්වෙන පෙට්නෙන් ඇතින නම් කෙටිනම් ඇති නම් දා රකයි ස නමත්ැබම තාමත් ප්‍රදගක් දරවිකොට තියෙනකොට නමක් තියෙනකොට ඒ ව්‍යාපාරයෙකට වෙන්න පුළුවන් නැත්තම් පුද්ගලයකුට වෙන්න පුළුවන් ඒ නම තියෙනකොට නමහි අර්ථය ගැන වඩා සැරකකි ලිමත් වෙන්න ඕන එක තාම වැදක. ඒ තමයි මේ අපි දකිනවා සම්හර කලාවට පවත්වාගෙනයන නම දරුවයට තබපු නම් ජෝතිශ්‍ය විද්‍යානුකූල පසුකාලේ නම් වෙනස් කර නවස්ථාතියන ඇවිට වෙනස් කර මොනොන හේතුසාදකහිදඒ වෙනස් කරන්න ප්‍රධාන හිතුේ නම දෝෂ හිතනම්. ඒ නමෙන් දරුවාට ගුණයක් අත්වෙන් නැත්තං ඒ අදල පුද්ගලට ඒතුළින් ශක්තියක් ්‍යත්මකවේ නැත්තං මත් එහෙම කියල වෙනස් කරව අවස්ථාතියින ඇැදිලාගේ නම් මොකද සමහර නම් යම්ගකිසි වාර්සංක්‍යත කියකිවුණනට පස්සේ පුද්ගලට වස්සවෙලා ඉවරයි අපිතම ඔබටපු කුඩාකාල තිීපු නම ඔබට වයිසෞරදු විස්සේද පමණ වෙනස්රන කොට ඔබ කල්පනා කරල බලන්නේ නම කීවාරයක් ඔබට කීදනෙ කීවාර්රයක් කිය ලද කියලා දැන් වෙනකරල හරිය නවාද නම් දැන් වෙනස්කරට විශේෂ ගුණයක් ලබාගන්න බෑ මො ද ලකන නැමත ඔබගේ නමේ තියන ගුණය වෙනස් කරල ක්ඩනය කරන්න නම් අර අලුතන්දාන්නමත් අරහා සමාන වාරංක්‍යතයක් කියවෙන්නට ඕන. ඉතින් බොහෝදුට පාසල්ගේල්ලි ඉවරුණනාාට වස්සේ නම කියල කතා කරන ගොඩක් අඩුවවා. ඉස්කලනකාලන ම කියේ යාලු කතා කරන්නේ පාසල්ගේ අට පස්සේ යාලූ ප්‍රමාණය අඩුවන ඕනුමකි නැංගේ. ඉන්ද හිට මොුණගැහෙන්නේ නම් කියල කතා කරන්නේ එක මිට. කියල කර නත්තම් මිසස් කියලා ඒමගේ බොහම කෙටි නමකින් කතා කරන්න පටන්ගන්නවා. එතකොටාර මුලින් දාාපු වැරදි නම යම්කිසි වාර්ංක්‍යතව කිය වෙලා ඒතුළ දෝෂ යිතත්්‍යයක් ක්‍රියාත්මක ලතිබුණු. ඒක තමන්ට කරමි පාහයක් විදිරි දිරිශය. නිසා නක් අපේ ැබීමේදී බහොම සැලකිලිමත්වෙන්නට ඕන ඒ නම ඒ අදාළ පුද්ගලයාට හොඳින් මතගේචින්නට ඕන ඒවගේ මම සුමටෙන්න්නවඕන්න නම අලංකාරෙන් ඕන නම හො තේරුමක්තියෙන්න්න ඕන සිද් අර්ථ සියලදේ නර්තවත් නිසා අර්තාානයත නවක්තියන්නත් මතකතියාගන්න ඕන ඔය කියන කරුණුකාරණා ගැන සැලකිලිමත් වෙලා ඕන දරුවකොට යම්කිසි ව්‍යාපාරාතනයට නමක්තියන්න ඒගන් සැලිත් වනොත් ඒතුළ ඇත්තවශෙන්ම ජයග්‍රහණයක් උදා කරනවා. ඒ දරුවවාට විශේෂ ශක්තියක් ලබා දෙනවා. ඒ පුද්ලට අමතට බලයක් සහි ශක්තියක් ලබා දෙනවා නමක්තුලින්. ඒ නම ඉතා මැතකත් වෙනවා. දැම් උදාහරණයක් විට ඔබත් සම තම නියව් දර්වෙක්්‍ය පුදුනා නම් ඇැවබයිඉපදනකොටම අයිය කෙනෙකයි නංගි කෙනෙකු ඔපටිබදුනා. ඔබ මැ්දෙෙන් තම නියු දරු තුන්දනෙ පවුලක ඔබ දෙවනිය වෙලායිපදන. අයි අයට තිලතිනවා දැන් තිලිවිනෝටමැතු ශාර කියලා. නංගිට තිල යෙන අපේතම තේජ කියලා තේජානි කියලා එතකොට ඔය නම්තුර තුම් විදියි. එතකොට තුශාර කිය නමින් ගුණේ ඒ තත්කාල මොහොත දී අවස්ථාවයිද සෙනසුරු බලවත්නම්. ඔබ තිලිනි කියෙන් නමෙන් ගුණේන්නේ බුදු බලවත්නම්. තේජානි කියන්න නමෙන් ගුණේෙ සිකරු බලවත්නම්. එත ඔොතනැී වැඩි බලතින ග්‍රහාව නෝජනයුත්්‍යයම් කිසි කෙනෙක්ගෙන් ඔත් ඔය තුදනාගෙන් එක් අයකුගෙන් එයා තමයි වාසනාවන්තය වෙන්නේ පැහල්දි කියෙන එක. ඒ වගේම තමයි ඔබතුම කතා කරේ ්‍යාපාරවලට නම් තබනවා කියක් සුවිශෂී ද්‍යමකද දර්ුවට් පමණක් නෙේ අලුතෙන් ව්‍යපාරය පටන් ගන්න කොට අප ්‍යාපාරවලට නම්තියන ෝතිශ්‍යද ්‍යාර වලට නම් තියනකොට බලපාන මූලි සාධක මනව. ව්‍යපාරල තියනකොට විෂන් ්‍යාපාරය හිමි. අයගේ න න ඉතා වැඩගත්වයෙනවා යදල පුද්ලක් නම සහ උපන් වේලාව තියන ග්‍රහගුණේ. ඊට අනුරූපෝ තමයි නම තියන්නට ඕන අයිතිකාරයට. කේන්ද්‍රය ප්‍රබල ගහයක්කින්නවනම් ඒ ග්‍රහයා ජීවිතය වාසන උදාකරන ග්‍රහය ඊට අවශ්‍යච කන ශක්තිීන් චබ්දයෙන් ඕන නමත රන්නට එතකොටමයි එක බලයෙන්නේ ඔබ ඇැකලල සමාහර තාත්තගේ ව්‍යාපාරය පුතා ගන්නවා. හැබ තාත්තවගේ ලස්සනට ඒ ව්‍යපාරය දියුණු කල්ලග නියන්න බෑ පැහලි ඒ ව්‍යාරය පුත්තු අරගෙන අතරගෙන පුතාාරගත්තර ව්‍යාය කඩක්පල්ලෑනවා ඔබ ැල මේ සමාජිතුල නතරන් විනි වස්ථාතියි. සමල තාත් බෝම දුරලව ව්‍යාරයගෙනච්චේ හැ පුතාතරගත්තට පේ පුතා බෝම එකක දියුණු කරල ශක්තිමත් කරල ගන්න. ඉති අවස්ථාක අපිද කළ තියෙනවා. එපු ඒ අදානාම කරනය තුළති ශක්තිය. හිමිවෙනම් පුතාටඒ පුතා වඩා දියුණු කරල ගන්න තවත් ව්‍යාපාරතියවා තාත්තා දියුණු කරපු ව්‍යාපාරය පුතා විසින් තවතවත් දියුණු කරන. එතු අදාල පුදගලයාගේ ග්‍රහබලය වඩ වඩා චක්තිමත් වෙන ආකාරගේඒ නාම ශක්්දිය ඇදිල තියෙන්නේ ඒ වඩාත් ශක්තිමත්යෙන නැත්තම් එක කඩා වැටෙනවා. එනිසා නමක් ඉතා වැදකත් නමකින් ඒ පුද්ගලයාාව චර්තවත් කරවනවා නමක් තුළින් සමාජයට ඉමත් මෙහෙයක් සිද්ධ කරන්න පුළුවන්. නිසා නාම කරණය කෙනෙක තාමත් වැඩගත්. ඇත්තවශයෙන්ම ව ජෝති ශාතයේ ප්‍රථම ප්‍රයෝජනය ගන්නේ නාමකරන තුළින් දඩුකරු නමත් කියරෙනෙ අ කැමදීම කරන්නේ පලාපල කියන්න අනාගතයට බත් ඉදුල්කටගන්න එකත් අකුරු කියවන්න නත් හිසකෙස් කර එකත් එඒ සෑම දෙකනම පරාතු කරන්න හොකක්ද නම් තැබීම. එක ඉතාම වැදගත් ඒම ප්‍රධානකාරණයක් කරන නම් ැීම නම් තැබීම කියන්නේ ඔබේ ජීවිතය ඔපබ වැඩි වශයෙන් අවධානයි නොදීපු දෙයක් පන්න පුළුවවා. හැබැයි ඔබට හිමි නම එහමත් නැත්තම් ඔබේ ්‍යාපාරයට හිමි නම කියන්නේ ඔබට කොත්තෙක් දුරට ඔබේ ජීවිතේ සාර්ථකත්වයට බලපානාවද කියන එක අද අපි මේ සිදු කලාව් කතා හිනොත් අපට හොදාකාරුවම පහැදිල වෙනවා ඇති. අද අපේ ආරාතනය පිළිගෙන මැදිරිට පැමිේලා නම් තැබීම කියන ඒ විශේෂ මාත්‍රකාව ගැන කතා පහකරපු ප්‍රවීන චෝතීර්ේදී. නදරේ ප්‍රශාක් මලදගේ මහත්මයට බිහෙවිීමම ස්තූතිවන්තවලනවා අපේ නඩිකාවට සපමිනිියට ඒ වගේම තමයි ඔපටක් මතක්කන්නවා නැවතවාරය ත්‍රවිත TV අපි නරපන්න පුළුවන් ඔබට ්‍රවිත TVව සුපි කහර ඒගේම තමයි . තවිත TV.com කියනේ ීල විප් පඩ වේනොත් අපේ සේල්ම වැඩසටහන් සජීදීව නරපන්න පුලුවන් බව ඔබට නැවතවාරක් මතක්කරන්නවා නැවතවතාවක්. කතාභාතරින් අපි අලුත් මාතෘකාාවගේ දවසේ මාතෘකාාවකින් කතාබා කරන්න සූතානම් ෝතිීශ්‍ය ගැන ඒපගේම තමයි ප යි්‍ය මාතෘකා ගැන කතා කරන්න සූතානම්, නැවත දවසග ඔබ හමුවට පැමිණේන එතක්කඔබට ජයක්‍රාහහි දවසාක්.